मगे रटट दियुनुव पतना मगे दये नुव नस सदना कोई का सेवा कम नगर सोयनिन पिय नगना कोई का सेवा पतिरे कोई का हित मितुरे මේක තමයි අවුරුදු 2ක් තිබිච්ච යුද්ධයේ ඉවර කරපු විජේක්‍රණ සංගීතය. අපේ වීර රණවිරුවෝ මේ යුද්ධයේ ඉවර කළා. මේ අවුරුදු 2ක් තිබිච්ච යුද්ධය නිසා මේ මිනිස්සු කොච්චර මේ මහන්සි වුණාද? නමුත් ඒ වගේ ප්‍රශ්නයක් දැනට නැහැ. කවුරු වුණත් මේ කිලිනුච්චි හරි ඉරණමඩු හරි යාපනයේ හරි ඇවිල්ලා තමන්ගේ නිදහසින් මෙතන ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. උතුරේදී බැලුවොත් දවසින් දවස දීර්ඝ අධ්‍යාපන සංවර්ධනයක් පැවතුනවා. एकट कोरियान रजाई कोई आयतन हरह पासल धातुनट गुडनगील धातुनक पर्द्या करलतीन एगेन कथागन तमी अभी दिल्ली किलिनोच्चि नगरे सिट किलोमीटर विसि अटकट एहाइन पेटी विश्वमडो पिरमंतारु महाविद्यालय मतक्कु सेनिन सिहिवान्नी युद्धे अवसन समय සරණාගතයන්ට නිවහනක් වූ භූමියක් ලෙසයි. එදා අකාරුණික යුද්ධය අහිංසක දූපතුන්ට පාසල් අධ්‍යාපනයට කටුවැටක් වූ බව සත්‍යයක්. මේ පාසල් බොහොමයක් පිහිටි භූමි හුදෙකලා යුද කඳවුරු බවට පත්ව තිබුණු අතර එසේත් නැත්නම් නිවාස අහිමි වූවන්ට උන්හිටිතැන් අහිමි වූවන්ට නවාතැන් පුන විය. ඒ දශක තුනක යුද්ධයේ අවසන් භාගයේදී මේ පාසලේ අපිට දෙකකමම් පරණ ඉතිහාසයේ මතක් වෙනවා. ඒ වගේ මේ පාසලේ තුල තියෙන පාසලේ ආරම්භ කරන්න कांडारे देखा गमं अपिट हितन पुलवां ताम अपिट मे युद्धे मतक्करन तरं पनिवेड्याक मे हरहा दीला तीयनवा किला अद लामाय सतुटिंग इगन करन तरं तत्वेट एगुल्लु एविला तीयनवा ताम पोल्लते इगन करन मे लामायं कोई का आयतने हरहा लस्सन गोडनकिल्ल हदागन ए गोडनकिल्ल कवदाद अपि यान्ने किला बलापुरत्वें एगुल्लु आसाविं स्टाविं इन्न अपिट दकिन्न पुलवां පිරිමන්තාරු මහවිද්‍යාලයේ පොල්ලතු සෙවිලිකල වැලි පොලොව මත මේ අකුරු එකිනෙකලියා අමුණා ඉගෙන ගන්නට වෙරදරන පොඩිත්තන්ට මේ ගුරුතුමිය රචනයක් ලිවීමට මාතෘකාව සපයන්නේ පාසලට කොයිකා ආයතනයෙන් ලැබෙන නව ගොඩනැගිලි පිළිබඳව Tamange අදහස් අවදි කරන්නටයි මේ තියනිය සිය පෑන අතටගෙන මුතු ඇට අකුරෙන් මාලයක් ගොතන්නාසේ අදහස් වැල් එකිනෙකට යා කරමින් සිය පොතේ සටහන් තබන්නේ මතු අනාගතය වෙනුවෙන් සැබෑ වෙන සිහිනයක් දකිමිනි වර්තමානයේ බොහෝ දේ වෙනස් කර ඇත යුද්ධයක් මේ ප්‍රදේශයේ පැවතුනහද යන්නත් සිතන්නට නොහැකි තරමේ වෙනස් වීම රසකට වාචනය වී තිබේ පාසල් ගොඩනැගිලි ඒ අකාරුණික යුද කිනි වැළඳගෙන විනාශ වූවත් ඒවා තනා දෙන්නට සිත් ඇති උතුම් උදාර මිනිසුන් මේ ලොව තුල සිටින බව සනාථ කරමින්ද කොරියානු රජය හා ජනතාව කොයිකා ආයතනය තුලින් ඉදිරිපත් වීම
මේ පාසල් දූ දරුවන්ගේ අනාගතයට සැලසුමක් නේද? සෙබවින් මැත්ත මේ පෑරණු සිත් නැවත පාරන්නට කිසිදාක උමනා නැත. එසේ කිරීමේ අයිතියක්ද නැත. මේ සිත් තුළට සාමය සතුට සදාකාලිකවම ලබා දෙන්නට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සැවොම එක් විය යුතුයි, ක්‍රියා කළ යුතුයි, එකිනෙකා ඥාතීන් ලෙස බැඳී සිටිය යුතුයි. එසේ වීම තුළ අපේ ඒකායන පරමාර්ථය වන එකමුතුකම සැදි සිරිලක් බිම සිරිය මුළු ලොවටම බෙදී යාම ඒකාන්ත වනු ඇත. කොරියන් රජයට කොයික ආයතනයට අපහට මේ ගොඩනැගිල්ල ලබා දීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. එම නිසා අපි කොයික ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මුළු රටටම ඇහෙන්න අපි හයියෙන් කෑ ගහලා කියනවා කොයික ආයතනය අපේ පාසලේ කැඩිලා බිඳිලා ගිය විනාශ වෙච්ච ගොඩනැගිලි වෙනුවට ලෝකෙ ලස්සනම ලස්සන ගොඩනැගිලි අපට දීලා තියෙනවා කියලා. කොරියානු කොයිකා මෙම ව්‍යාපෘතිය උතුරු ප්‍රදේශයට ලැබුණු විශාල සම්පතක්. අපි ඒ දකින්නේ අපි දෙවියන් දකින්න ආසෙමයි. අති දුෂ්කර කටුක ජීවන රටාවකට හුරු පුරුදු මේ දරුවන්ගේ පිපාසයේ නිවාලුවේ අබලන් උලිනකි. පාසලෙන් සකස් කර දෙන කෑම ටික සාදා ගන්නට තිබුණු පරණ මුළුතැන්ගේ වෙනුවට පහසුකම් රසක් ඇති අලුත්ම මුළුතැන්ගයක් මේ දරුවන්ගේ පාසලට ලබා දී ඇත. දිවයිනේ පහසුකම් වඩාත්ම ඇති ජනප්‍රිය පාසල්වලට නොදෙවෙනි සනීප ආරක්ෂක පාසුකම්ද කොයිකා ආයතනයේ ලබා දී තිබේ. සිත් සතොට සිත් සවිය ඔවුන්ගේ ඉදිරි ගමනේ අත්වැලයි. අපි ඉන්න ප්‍රදේශය ඉතා දුෂ්කරයි. මේ දරුවන් ඉතාම අඩු පහසුකම් මතේ ජීවත් වන්නේ. පාසලේ ඉගෙනුම ලබන්නේ ඒ විදිහට. අපි කොරියානු ජනතාවට පින් දෙනවා මේ කරපු සේවයට. ඒ වගේ ඉතා සතුටින් බිදුකල් පදිතුමා කිව්වා මේ ප්‍රදේශයේ තියෙන අධ්‍යාපන අඩුපාඩුව දැන් කොයික ආයතන හරහා විසඳලා තියෙනවා. ඒ නිසා මේ ළමෙන් සතුටින් තමන්ගේ අධ්‍යාපන කටයුතු තව ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියලා හොඳ පණිවිඩයක් දුන්නා කොයික ආයතනයට. ස්තුති කරා. මෙම පාසලේ නව ගොඩනැගිලි දරුවන්ගේ අයිතියට පත් කරන්නට කොරියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චැන් වොන් සෑම්, හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් සහ කොයික ආයතනයේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය. එය අනාගත ආශිර්වාද පූජාවක් වැනි උත්සවයකි. විශ්වමඩු ප්‍රදේශයේ රාමනාතම්පුරම් විද්‍යාලය තව එක් අන්තයක පිහිටා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000කට අධිකව ඉගෙනුම ලබන පාසලකි. එම පාසලටද දෙමහල් ගොඩනැගිල්ලක්ද රුපියල් ලක්ෂ 200ක වටිනාකමකින් යුත් පරිගණක පුහුණු මධ්‍යස්ථානයක්ද නව තාක්ෂණින් යුත් විද්‍යාගාරයක්ද ඉදි වූයේ දකුණු කොරියානු ජනරජයේ මැදිහත් වීම මතයි. යාපනය දරුදරියන්ට අධ්‍යාපනයේ නිම්වලු ජය ගන්න ලද මේ මහඟු සම්පතින් නවලව හඳුනා ගන්නා සිසු සිසුවියන් මතුදා මේ රට දැනුමින් පෝෂණය කරන බව සත්‍යක්මය. අපි පුංචි කාලේ ඉඳන් ගොඩක් දුක් විඳා
දෙන්දෙන් අපි නරක කාලේ ඉවරයි. කොරියානු නැන්දන මාමලා අපි ඉස්කෝලේට ලොකු ලස්සන ගොඩනැගිලි හදලා දීලා තියෙනවා. අපිට හීනයක්. ඇත්තටම පුදුම ආශාවකින් අපි දැන් ඉගෙන ගන්න. ඉස්සර අපට කම්පියුටර් පහසුකම් තිබුණේ නැහැ. ඉන්ටර්නෙට් පහසුකම් තිබුණෙත් නැහැ. අපට කොයික ආයතනයේ තමයි මේ පහසුකම් සියල්ල ලබා දුන්නේ. पाशा की वलिए कल पणिमें कल मूलम अभी इन प्रदेश दुष्कर පහසුකම් අඩුයි. ඒ දරුවන් නිතාමත් අඩු පහසුකම් මැද ජීවත් වෙන්නේ. පාසලේ ඉගෙනුම ලබන්නේ තේ විදියට. හැබැයි කොරියානු රජයේ සහ කොයික ආයතනයේ අපිට ලබා දීලා තියෙන පාසල් ගොඩනැගිලි, ජල පහසුකම්, කෑමෝ යන්න හදලා තියෙන කුස්සි පවා ඉතාම උසස් තත්ත්වෙන් තියෙනවා. අපේ දරුවන්ට පරිගණක ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඒ සඳහා පහසුකම් තිබුණෙත් නැහැ. ඒ දැන් නෝන් පරිගණක පිළිබඳ අධ්‍යාපනය ලැබෙනවා. වඩකච්චි මහවිද්‍යාලය සිසු සිසුවියන් 6000කට වැඩි ගණනක් සිප් 4 හදාරන සිප් ඵලකුයි මේ පාසලේ ගොඩනැගිලි වියපත්ව දිරා යාමට ආසන්න වූ කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය දායකත්ව යොදා ඒවා తాවකාලිකව පිළිසකර කර ඇත. ඉන්පසු කොයික ආයතනයේ දයාව මත මෙම සිප් ඵලට දෙමහල් ගොඩනැගිල්ලක් නව විද්‍යාගාරයක් නර්තනාගාරයක් එකතු විය. මතු පරම්පරාව නානනය කිරීමේ මහා පින්කමට කොයික ආයතනයේ මෙදියා වීම අගය කළ යුත්තක්. මම දැන් ඉන්නේ වටකච්චි දෙමළ මහවිද්‍යාලයේ ඉස්සර තියෙන පොඩි පිටණි. මේ ළමයි දෙකගම මට සත්ත්ව හිතනවා කොච්චර ලස්සනයි පාසල් ඉවර වෙලත් මේගොල්ලෝ තාමත් උනන්දුවෙන් සතුටින් සෙල්ලම් කරනවා. තාමත් මේ පොල්ලත ගොඩනැගිලි හිටියේ. ඒක තමයි තාම ඉගෙන ගන්නෙ. නමුත් මේගොල්ලන්ගේ වාසනාව විදියට කොයික ආයතනයේ හරහා සෙම පහසුකම් තියන්න ගොඩනැගිලක් හම්බ වෙලා තියෙනවා. ඒක තමයි ඔගොල්ලෝ දකින්න පුළුවන්. මේ ගමේ දැන් අවුරුදු 25කට වැඩියෙන් ජීවත් වෙනවා. මේ පාසල පටන් ගත්තේ 1956. ඊට පස්සේ මට කියන්න බලව ඇත්තම මේ වාගේ බිල්ඩින් එකක් ලැබිලා තියෙන්නේ දැන් තමයි. ඒ මේ දරුවන්ට හරි සන්තෝෂයි. ඉස්සරම අපි ස්තුති කරන්න ඕනේ අර සවුත් කොරියන් කොයිකා ඒගොල්ලන්ට ස්තුති කරන්න ඕනේ. දැන් මේ ගොඩනැගිලි एक्टिविटी रूम තියෙනවා කම්පියුටර් රූම් තියෙනවා ඒකේ මේ ළමයි ගිහිලා හොඳටම සතුට වෙලා ඉගෙන ගන්නවාද ඒ නිසා අපිට මේක ලැබෙලා තියෙන්නේ මේක තෑගිය කියලා කියනවා එදා තිබිච්ච අධ්‍යාපන තත්ත්වෙත් එක අද බලද්දී තිබිච්ච වෙනස මොනවද කියලා ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් දැන් තමයි ඔක්කොම අපිට ලැබෙනවා දැන් මේ ගොඩනැගිලි අනිත් ඒ කම්පියුටර් රූම් කියලා තව මේ තාම දැන් හදලා ඉවර වෙනවා ඒකත් අපි දැන් ඕපන් කරලා යන්නේ එනිසා දැන් මේගොල්ලන්ට මොනවා ඕන අධ්‍යාපනයට ඒකලන් ලැබිලා තියෙනවා ඒ නිසා ඒගොල්ලන් සන්තෝෂයෙන් ඒගොල්ලන්ගේ අධ්‍යාපනය උඩට ගෙනියන්න පුළුවන් නාන් සත්‍ය වළඳන් මදි නාන් ටන්දරතල් කලියකෙන්දෙන් මම අටවන ශ්‍රේණියේ ගුණම ලබන්නේ අපේ ඉස්සර බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. කොරියානු ආයතනය ලබා දුන් පහසුකම් වලට කොයික ආයතනයට ස්තුතිය පුද කරනවා. කොයික නිර්වංගලක නන්දි කරිත් කොണ്ട് ඉන්ද කට්ටඩ වසතිකල නාංගල් නා මහත්සියාග කලි ගෙකන්රම් කොරියා නිර්වණතුක කොරියා අංගලන්දි නන්දි
අන්නා ආවන්නා කියමු අයනු ආයනු පද බඳිමු ආයන්නට වැදුණු එඩිසරෙන් අකුරු හෝඩියම රැක ගනිමු උන්චි පුතේ අකුරටල්මයි